දෙදාස කුමාරතුමාගේ ඇසුර ලබන්නට හිංසාන් දැල හැකියි. ඒ තමයි ජාතියේ වින. ඒ තමයි හිංසාන්ගේ ලිහිවීම. 1915 නොවේ හිංසාන් ලිහිවන්නේ 1946 කුමාරතුමා ඇසුරේ. ඉන් එහා තමයි ශාන්ති නිකේතනයේ මහත්කන්ද විශ්වවිද්‍යාලයේ ලබාගත් ඉන්දීය දැනුම ලාංකීය ජන සංගීතයත් සමග මිශ්‍ර කොට ඔහු නවම සුනිල් ශාන්ති සංගීතයේ සොයාගෙන ඒ සංගීතයට නමක් කියන්න බෑ. භාරතීය සංගීතයේද දේශීය සංගීතයේද කියලා කියන්නට වඩා ඔහුගේ සංගීතය හඳුනාගන්න තියෙන හොඳම නම සුනිල් ශාන්ති සංගීතය. ඒ සුනිල් ශාන්ති සංගීත ආකාරයෙන් සොයාගන්නේ ඉතින් මෙහෙම. දැන් සුනිල් ශාන්ති මුරන් මේ වන්නේ දුලේ ඉන්නේ නාහ මුරන් තලයේ කිස තමයි හැඳින්නේ. ඔහු කියන දේ හරියට නෑ. ඔහුගේ වන්නේ දැන් කතාවලට කියන්නේ මේ සත්‍ය කිමන. ඒ කාරණා දැනගන්න අපි ආරාධනා කරමු. මේ කාලේ වර්තමාන පුරාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුන සුනිල් ශාන්තයන් නිින්ද අනේක දුක් දෝමනස්යන් ශාන්ත සංගීතයේ ශාන්ත සංස්කෘතිය අධ්‍යාපනයට යොමුවන්නට ඉදිරිපත් කරන තිබූ වැටකඩුළු මේ සියල්ල දැන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිට අය. ඒ නිසා විශ්‍රාම අධ්‍යාපන අධ්‍යක්ෂක වරේ වන ආචාර්ය පාරිරත්න ලංකාචන්ද්‍ර මහතුමන් අද මේ උත්සවයේ විශේෂ දේශකයන්ව බවට පත් වෙනවා. ඒ නිසා සුනිල් ශාන්ති පිළිබඳ විශේෂ දේශනය වෙනුවෙන් ආචාර්ය පාරිරත්න ලංකාචන්ද්‍ර මහතුමන්ට ගෞරවයෙන් මේ අවස්ථාවේ ආරාධනා කර සිටිමි. ये गाय अब क्या है
ඒ කතාව
सुनील शांत
Thank you.
मटे ये लोग पक्का नहीं बीजेपी आकर होगा ना कि ये लोग ये चालू बढ़ जाता हाँ इला लक्ष्य वाला कर ये चालू भाई हम पटिये के नारे के मंडला किधर भी नहीं उपलब्ध तो इतने पर हम आते हैं जब मटे इतने पर Thank you.
ඒ කරන්නත් පිටකමට අතිශය කිසි කාරණාවක් නැහැ.